ඒව මේස්ුතන් ඒකන් සමයම් බගවා ශවස්තියන් විහරති ජේතවනේ අනාත පින්්ඩිකස්ස ආරාමේ. මෙවන් සූත්‍ර දේශනා සෑම දිනකම උදැසන අපට අසන්නට ලැබේ. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සාවස්තිපුර සමීපේ අනේපිටු සිටුතුබා විසින් පූජා කරන ලද ජේතවනා ආරාමේ වැඩවසන සේක. මෙහි සැබෑ සිංහල අර්ථයමයයි. නමුත් කුරුණයගල සිට අනුරාධපුරේ දක්වා මාර්ගයේදී අනුරාධපුරයට කලින් අපට සාවස්ථතිපුරමොණ ගෙස. සාවස්තිපුර දුම්රිය ස්ථානයේ සාවස්ථපුර බස්නවතුන් පොල සාවස්තිපුර රෝහල සාවස්තිපුර පාසල සහිත පූර්ණ අංගසම්පූර්ණ නගරයකි. අනුරාධපුර ආසන්නේ ඇති මෙම සාවස්තිපුර නගරයේ සිට කිලෝමීටර් දෙකහමාර තුනක් පමණ මරදං කඩවල දෙසට යනවිට. ඔබට ජේතවනාරාම චෛත්‍ය දැගත හැකිය.ඒ රුවන්වෙලිස්සයට වඩා අඩි කිහිපයක් උසින් අඩු අති දැවන්ත නිර්මාණයකි. කෙසේ දෙත් එක්ත්තක හේවිසි ගන විට අනිප පැත්තට නොයසෙන තරම් විශලය. මෙම ජේතවනාරාමයේ සිට කිෝමීටර් ගණනාවක් පුරා විහිදුුණු. එක් දින ඒකදී බලා අවසං කල නොහැකි තරම් ආරාම කිහිපේ නටබුන් ඔබට දැකබලා ගත හැකිය. ජේතයනුවෙන් අදහස් කරන්නේ නාගසටයි. අදතත් මෙම ප්‍රදේශය නාගස්ොලින් බහුලය. නාගස අපරටේ ජාතික භක්ෂය වන්නේ එය අපරටට ඒක දේශික ශාකයක් නිසාය. ජේතයනු නාගසට කියල තවත් නමක් වීමත්. නාගස අපරටට ඒක දේශික වීමත් නිසා. ලෝකයේ වෙන කිසිම රටක ජේතවනාරාමයක් තිබිය නොහැක. මොකද ජේතවනාරාමය යනු නාවනයක තිබෙන ආරාමය යන්නයි. මේ අනුවම මධ්්‍යමනිකාය ගන්ත තුනම අධ්‍යනය කළමින්. මධ්‍යමනිකාය එකග්‍රන්තයේ තිබෙන සූත්‍ර පණහෙන් තිස්සෙ එකක්ම ආරම්භ කර ඇත්තේ ද මධ්්‍යමනිකාය දෙකග්‍රන්තයේ සූත්‍ර පණහෙන් දාහතරක්ම ආරම්භකර ඇත්තේද. එසේම මජ්‍යමනිකාය තුනග්‍රන්තයේ සූත්‍ර පනස් දෙකෙන් තිස්තුනක්ම ආරම්භකර ඇත්තේද? ඒව මේ සුතන් ඒකන් සමයම් බගවා සාවස්තියම් විහරති ජේතවනය යනාත පින්දිිකස්ස ආරාමය යනුවනි. ඔබ බුද්ධිමත්ව සිතුුවත් ඔබට පැහැදිුව පෙනවා මෙම මධ්‍යමනිකාය තිය සියලුම සූත්‍ර දේශනා කර ඇත්තේ අනුරාධපුරය පෙනෙනමානයේ සිට බවයි. බුදුරජාණන්හසේ මුල් වසර විස රදගහනුවර වේලුවනාාමේ වැඩසිටි බවත්. ඉතිරි වසර විසිපහ අනේ පිඩුසිුදදුමා විසින් පූජා කල ජේතවනාරාමයේ වැඩවිසූ බවත් අපි කඩා ක සිට ඉගැගෙන තිබෙනවා. ඇත්තටම මෙම සූත්‍ර දේශනාවේ කරනු සියල්ලම අප උපන් මේ උතුම් පං්ඥ වූමිය නම්ගම් සහිතවම අපේ දෑස් ඉදිරියේ පේන්නම තිබෙනවා. කුඩාහෝ බුද්ධක් ඇති ඕනෑම අයිකුට මෙම උතුම් පූජනීය ආරාම. අප උපන් හෙලබිම තුළ තිබූ බව වටහාගන්නට පුළුවන්. රජාණන් වහන්සේ දේශනාරඇත්තේ මාකීවා වුවද ඔබේ ගුරුවරයා කියවා වුවද පොතක පතක තිබුණා වුවද කිසිවක් පිළිගන්නට එපා. යමක් ඔබේ මනසට ගෝචරවන්නේ නම් පමණක් එය පිළිගන්න අනුවවෙෙන. මකරු ඔබ ොින් වැටහහි කියා ත්‍රිපිටක ඇතිකරුණු ම හපොව සමඟ හොඳින් ගැලපේ නම් වැරදි මත අතහැර මේ පිළිගන්න. බුදු අදන අනුව ඔබ සම්මාදිට්ටියයේ පිහිටනු ඇත. මිත්‍යාවෙන් හා අපටේ සත්‍යේ ඉතිහාස පිළිඳ ියවුණු සුවිශේෂී ගන්තයයක් තමයි හෙලදිව කතිකාවත ගන්තය. පහත සඳහන් දුරකතනංකවලට අමතා මෙම ගන්තය ඔබේ නිවසට ගෙන්වා ගන්න පුළුවන් . ැලේ ක්ස් ් කර සීනුව බොත්්තම ්‍රික් කරන්නත් අමතක කරන්නඉපා. ඒවගේ ඒම ලීජෝදෙන් දවත් යමක් අවබෝධ කරගත්තාන. තවගෙනකට ලන්න ඒෂයා කරන්නත් අමතක කරන්නඉපා.